අයිබෝවන් කියල පිළිගන්නවා දෝනික YouTube channel එකට පහුගේ දවස් ටිකේ මට වීඩියෝ එකක් ඔයාලවෙනුවෙන් කරන්න බැරිුණා මගේ අධ්‍යාපන කටයුතු නිසා. එවුණත් ඔන්න මං අද අරන් ආවා රසවත් වට්ටෝරුවක්. වටක දළු වලින් කොහොමද රසවත් නළුමක් හදාගන්න කියලා තමයි මං කියලා දෙන්න යන්නේ. මගේ ගාඩන් එකේ තියෙනවා වටක පළ දෙක තුනක් මම වටක දළු කන්න ඕන නිසාම හදාගෙන ඉතින් බලමු අපි කොහොමද මේ වටක දළු මල්ලුම හදාගන්න කියලා. ඔන්න දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපිට වටක්ක දළු කොළ මැල්ලුම හදන්න ඕන කරන්නේ මොනවද කියලා. මේ වගේ ප්‍රමාණයට කපා ගතපු වටක්ක දළු ටිකක් ඕන වෙනවා. ලුණු ගෙඩියකින් ලොකු ලුණු ගෙඩියකින් භාගයක් විතර මම අද කපලා ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අමු මිරිස් කරල් දෙක තුනක්, කරපිංචා, ඒ වගේම ගා ගතපු පොල් සල්පයක්, ලුණු ටිකක්, තුන පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක් සහ චූටියට කපා ගත්තපු සුදු ලුණු පික් දෙක තුනක්, කුරුඳු වගේම පොල් තෙල් චුට්ටකුත් අපිට ඕන වෙනවා. එතකොට මම දැන් සූදානම් වෙන්නේ මගේ කොළ ටික පොඩියට කපාගෙන වගේම මේ සියලුම දේවල් ටික පොල් එක කවලම් කරලා හොඳින් කොටා ගන්නයි. අපි බලමු කොහොමද මේක පිළිවෙල කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට පාදනයක් ලිපේ තියාගෙන මම ඒකට පොල් තෙල් චුට්ටක් එකතු කරගත්තා. දැන් මම ඒකට එකතු කරගන්න යන්නේ අපි කලින් සඳහන් කරපු සියලුම අමුද්‍රව්‍ය එකතු කරලා පොල් එක කවලම් කරලා හොඳින් කොටාගත්තු පොල් මිශ්‍රණය මේ තෙල් එකට එකතු කරගන්න තමයි හදන්නේ. දැන් මේ පොල් ටික හොඳට තෙලෙන් තැම්බෙන්න චුටි ටක් වෙලා මම වහලා තිනවා. අපි දැන් බලමු කොහොමද අපේ පොල් ටික තැම්බිලාද කියලා. මේ විදිහට පොල් ටික තෙල් වලින් තැම්බුණාට පස්සේ ටික වෙලාවකින් තමයි අපි මේ කපා ගත්තු කොළ ටික මේකට එකතු කරන්නේ. මේ වගේ කූරක් තියෙන හැන්දක් අරගෙන හොඳින් මේක කවලම් කරගන්න. කොළමැල්ලුම් වගේ දේවල් හදද්දී අපි පියනකින් වහලා තඹ ගන්න උයාගන්නේ නැහැ. මේ විදියට අපි වටක්ක දළු ටික සාමාන්‍ය ප්‍රමාණයට තැම්බෙනකම් තියාගන්නවා. කොළ මැල්ලුමක් හදද්දි කොළවල පෝෂණ ගුණය වගේම කොළපාට වර්ණයක් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. මම පොල් ටික කලින් තෙල් වලින් තඹ ගන්න කියලා කිව්වේ. එතකොට ඒවයි තියෙන තුන පහ හොඳින් තැම්බෙනවා. ඒ වගේම අපිට කොළ ටික ඉක්මනට එකතු කරලා ඒ පොල් වල තියෙන රසනෙම කොළ ටික තඹ ගන්න පුළුවන්. මේ වෙලාවේදී මම මගේ ලිපෝ ඕෆ් කරනවා.
කොළ මැල්ලුමක් හැදුවට පස්සේ ලිප ඕ් කරලා එසැනම්ම තවත් භාජනයකට දාගන්න පුළුවන්නන් තමයි හොඳ. මොකද භාජනය රස්නට කොළ එක තවත් තැම්බෙන්න්න පුළුවන් හින්දා. නොම තමයි අපි වට්ටක් කතල් මැල්ලුම හදාගත්තේ. මේ තියෙන අපි හදාගත් වූ රසම රස වට්ටක්ක දළු මැල්ලුම. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් ධෝනි ඔයාලගේ ගෙදරට එනවා. එතකන් ගිහිල්ලෙන්නම් ආදරයෙන් මතක් කරනවා මම සබ්ස්ක්‍රයිබ් කරන්න මතකුණාන පල්ලහා තියෙනවා රතු පාට සබ්ස්ක්‍රයිබ් බන්න එක මම සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. තවත් වීඩියෝ එකකින් හම්බවෙමු.